ඔබ හරි කල්වි හරිම විරූපී පෙනුම නපුොරුයි දකිනකොට බයහිතනවා ඇස් රතුයි දත් කලුයි මංහිතන්න්‍ය ඔබ මනුස්ස ඉස්ත්‍රයක් නම් වෙන්ටවෑ අනේ නන්දසේන මම නන්දා ඔයාගේ ස්තර බිරිඳන මගේ අතින් පවු කෙරුණා ඒකයි මේ පෙරේතලෝකයේ ඉපදුනේ ඔබ විසින් කයෙන් වචනය මනසි මොනවගේ පවක්්ද කර ගත්ත ොනගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේතලෝකෙට ාවේ මං ඒකාලෙ හරි නපුරුයි පරුස වච්චන කියන මං ඔයාට කිසිම ගෞරොවයක් කළේ නෑ ඒ නපුරුුවච්චන කතා කරලා තමයි මේ ප්‍රේතලෝකයේ ඉපදුනේ හොඳයි මං එහෙම නම් ඔබට මේ උතුරුසලුව දෙන්නම් මේ වස්තරය ඇඳගන්න මේ වස්තරය ඇඳගෙන එන්න මං ඔබව ගෙදරෙක්කන්නම් ෙදරගයාාම ඔබට වස්ත්‍ර ලබෙනවා හෑම්බීම් ලැබෙනෝ දරුවන්ම බලන්න පුළුවනි ලේලිලාවත් බලන්න පුළුවනි. අන්නේේ මට අතිං අතල දෙන දෙයක් අරගන්ට කැපනෑ බීතරාගිවූ ගොඩාක් බනදහම් දන්න සීල සම්පන්න භික්‍ෂුන් වහන්සේ ලා ඉන්නෝ උන්වහන්සේලාව දන් පැන්මලින් සන්තර්පනය කරවන්න ඒ පින මට අනුමෝදංකරන්න එතකොටමං සුවපත්තේවි සියලු සැප සම්පත්වලින් සමුෘ්ධිමත්්‍යයවි ඕ හොඳයික් කියල පිළිතුර දුන්නා වැැලන්දියුතු ධම්පැන් පිළියල කරලාසිවරු පිරිකර පිළියල කරලා සේනාසන පිළියල කරලා මහා දානයක් දුන්නා ඒ වගේම කුඩයක් සුවන්ද වර්ග මල් තව විමීධ දේවල් වලින් මීතරාගී වූ ගොඩහක් බනදහම් දන්න සීල සම්පන්න භික්‍ෂුන්වහන්සේලා සන්තර්පනය කළ ඒ පින්න යට අනමෝදන් කලා පින්ඩීපු සැනින්ම පුුණ්‍යවිපාකය පහල වන භෝජන වස්ත්‍ර පැන්ආදී සැපසම්පත් පහල වන මේක තමයි දානෙ පලේ එතකොට ඇගේ සිරුර පිරිසිුද වනාා පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුුණා ඒ වස්ත්‍ර කසීසලුවලටත් වඩාවතුන් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්්‍යය තමන්ගේ පැරණෙ ස්වාමයා වෙත එළඹුණම් පින්වත් දෙවුදුව ඔොය සුන්දර රූපෙන් බැබැලමෙන් ඉන්නේ. හැම දිසාවක්ම බබුලුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙම්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කෝමද. මොනවගේ පිනකින්ද. ඔබට මේව ලැබුණේ සිතට ප්‍රියඋපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව. මිනිස් ලෝක ඉන්න කාලයේදී මොනවගේ පිනක් දඔබ කළේ ආනුභාව සම්පන්නව, බැබැලි බැබලි ඉන්න පිනමොකක්ද ඔබේ සිරුරෙන් වීදන එලියෙන් ඇම දිසාවම බබලනෝ අනේ නන්දසේන මන් නන්දා ඔයාගේ ඉස්සර බිරිඳනේ මගේ අතින් පවු් කෙරුණා ඒකයි මේ පෙරේතලෝක ඉපදුනේ ඔබදීපු දානිිනිසා මට දැන්කිසි බයක් නෑ මන් සතුටිින් ඉන්නේ ගරුවපතිය ඔයාල හැමෝම නෑදෑනොත් සමග බෝෝ කලා ජීවත්්‍යෙත්වා සුන්දර තැනැත්තිය ල් සහිතුවම මසුරු මල දුරුකරන්ට ඕන මේ ජීවිතයේදීම ධර්මය හැසිරෙන්ට ඕන දන්දෙන්ට ඕන එතකොට සෝක නැති දුක්රජස් නැති තැනවෝ හිතුූ මනාපට ජීවත්වෙන්ට පුළුවන් තැනවෝ නින්දා රහිත දෙව් ලෝට යන්න පුළුවනි. හතරවෙනි නන්දා ප්‍රේත වස්තුවයි.